අවසරයි අරිහතුන් වහන්ස. අවසරයි අරිහතුන් වහන්ස. මට තියෙන ප්‍රශ්නේ තමයි අපි ආනපාන සතිය භාවනාව වැඩිීමේදී අපි රාග, ද්වේෂ, මෝහ කියන අවස්ථා තුනේදීම අපි සමතය සහ විපස්සනාව කියන දෙකම අපි වඩනවා. හැබැයි මේ අවස්ථා තුනටම අපිට බැරිද විපස්සනාව පමණක් වඩමින් මේක සම්පූර්ණයෙන්ම සහ මුලින්ම ඉවත් කරගන්න ඔය එකත් පුළුවන්. ඒකත් බුදුහාමුදුරුවෝ කිව්වා මට ඒක දැන් ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ කියපු භාවනා ක්‍රම හතරක් තියෙනවා. සමත පුබ්බංගම විපස්සනා භාවනා ක්‍රමය. විපස්සනා පුබ්බංගම සමත භාවනා ක්‍රමය, යුගනද්ද භාවනා ක්‍රමය, ධම්ම උද්වච්ච විග්ගහිතමාන සම්භාවනා. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා මනුස්සයෙක් හැටියට ධර්මය තේරුම් ගත්ත ඔබට සමත වඩලා විපස්සනාවට යන්න ක්‍රමයකුත් තියෙනවා. විපස්සනා වැඩුවහම ඉබේ සමතය වැඩෙන ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම යුගනද්ද සමත විපස්සනා දෙකම එකට සමගාමීව එකටම කරන ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම මේ සමත විපස්සනා නැතුව ධම්ම උද්දච්ච විග්ගහිතමාන සංක්‍රමයකටත් උද්දච්චය විග්ඝහිත කරන කරලා මඟපල් ලබන ක්‍රමයකුත් තියෙනවා. දැන් ඔය බාහ්‍ය දාරු වීර්යතුමා, සන්තති අමාත්‍යතුමා, ඒ වගේම අර පුක්කුසාති රජ්ජුරුව, ඩබ්බමල්ල පුත් අරහතුන් වහන්සේ, කුමාර කස්සප හාමුදුරුව, මේ වගේ බුද්ධ චරිතයේ තියෙන සූත්‍ර 14ක විතර තියෙනවා. ඒගොල්ලෝ සිල් රැක්කේ නෑ, භාවනා කළේ නෑ, දන් දුන්නේ නෑ, ඔය මොකක්වත් පින්කම් කළේ නෑ, මොකක්වත් නෑ. බුදුහාමුදුරුවන්ගෙන් එක වචනයක් පද කීපයක බණක් අහලා අරහත් ඵලයටම පත් වුණා බාහ්‍ය දාරු වීර්යතුමා, ධම්මමල්ල පුත් අරහතුන් වහන්සේ, පුකුසා මේ සංසති අමාත්‍යා, කුමාර කස්සප හාමුදුරුවෝ. ඒ වගේම අර චේවධාතු විභංග සූත්‍රය අහලා බුදුහාමුදුරුවන්ගෙන් පිදුරු මඩුවක රෑ පැය භාගයක් විතර බුදුහාමුදුරුවෝ මේ චේවධාතු විභංග සූත්‍රය විග්‍රහ කළාම පුක්කුසාත රජුව අනාගාමී ඵලයට පත් වුණා. සිල් රැක්කෙත් නැහැ, භාවනා කළෙත් නැහැ, දන් දුන්නෙත් නැහැ, පින්කම් කළෙත් නැහැ, මොකක්වත් නැහැ. ඒක නිසා එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරලා විතරක් නෙමේ මේක මේ උද්දච්ච විග්ඝහිත කරලත් නිවන් දකින්න මඟඵල ලබන්න පුළුවන්. එහිදී අරිහතුන් වහන්ස ඇතැම් අවස්ථාවලදී විපස්සනාව වැඩි විපස්සනාව පමණක් වැඩිම ඔව් විපස්සනාව පමණක් හරි තේරුමක් ඇතුව නියම ආකාරයට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් විපස්සනාව වඩනවා නම් සමතේ පූර්ණ වෙන ඒක සමගම ඊට වඩා පහසුයි යුගනද්දව සමත විපස්සනා දෙකම එකට කරනවා නම් එහෙමයි අරිහතුන් වහන්සේට කායික නිරෝගී සුවය ප්‍රාර්ථනා